යාලුනේ සමාවෙන්ඩ ෆෝන් එකේ බැටරි බැස්සා. මම මේ දැන් කියන්නන්නේ විරෝනා ෂෝ ගැන. අර මං කිව්වේ රයිගමයයි ගම්පලයයි වගේ ඒකයි මස්සිනයි ඇවිල්ලා ප්‍රොෆෙසර්ලා වැඩ බලන් හිටියා. ඒ කරලා මගේ ඉන්න කට්ටියකුත් අහගත්තා. මොකද එයාලත් ඒවට උදව් කරන්න එපා. මේ ලෝකේ කවුරුත් මේ අනදෙන නිදහරලා නැහැ. ඉතින් ඊට පස්සේ ඔය මං සල්ලි ගත්තයි කිව්වනේ අහන්ඩලා. එතකොට බාර් එකේ සල්ලි ගන්න හිටියේ කවුද? මාගාව සාක්කී ඇත. බාර් එකේ සල්ලි ගන්න හිටියේ එයයි එයාගේ මස්සිනයි. එතකොට මට තවත් මම දැන් මේ දේවල් මුකුත් කිව්වේ නෑනේ. මං කිව්වේ නරක මිනිහත් එක්ක හැප්පුණේ කියලා. මෙයාලා ඔය බාර් එකේ සල්ලි වලට ගහපු හැටි මම දැන් කියන්නම්. මං අද වෙනකන් කිව්වේ නෑනේ. ඒ ඇයි කිව්වේ නැත්තේ? මොන දේ වුණත් හොරෙක් වුණා කියලා අර ඕනඩි හංගනු ගහන්න හොඳ නෑනේ. නමුත් ඇදන් නාගන්න හදනව නම් නාවලා සබන් ගාලා ෂැම්පුත් ගාලා බල්සාමිකුත් ගාලා මරිමු. සල්ලි ගන්න හිටිය ඇයි මස්සිනයිනේ. මගෙම අරුණ අයියා ඒකට කතා කියයි මේ උගේ යාළු. යාළුව ළමා අපි සහෝදරය වගේ. එතකොට සල්ලි පෙට්ටියට දාලා සාක්කුවට දාගන්න ක්‍රමේ යාළුවනේ ෆෝන් එක සැරේට අතට ගන්නවා. නමනවා තියනවා සාක්කුවට දාගන්නවා. මට ඔය පුරුද්දක් නැහැ එක එකගේ සාක්කුව දින්ද. මට අවශ්‍ය නැහැ. එතකොට වෙරෝනා ෂෝ එකේ බාර් එකේ සල්ලි බලෙන් ගත්ත හොරගම් කරා කියන්න බෑනේ. එහෙමනම් එයාට අර මාව හොයන්න ආවි. පොලිසිය ආරම්භයි මාගවට තෙන්න තිබ්බනේ. ඒ සල්ලි ඔක්කොම සාක්කුවේ දාගත්ත ක්‍රමේ තමයි මං කිව්වේ. බොබ් බොක් පිප්පික් ගාලා වටපිට බාලා කියන්න ඕනේ නැහැ. කැමරාව දිහා බලන් මාත් එක්ක හසිත කුමාර කතා කරන්න. ආයුධුන් කොරාජ්ජෝ යෝ වෙන්කෝ වාන්ති. සල්ලි ඒක දාගත්තේ එහෙමයි. ඊට පස්සේ මූ මට පදයක් හැදුවා ටිකට් පිට වික්ක කියලා. ඒ කතාව කිව්වේ එමිල් මාමගුව. මං ගත්ත කෝල් එක. සාලිය මේ යකාගේ මොලේ හොඳ නැහැ. මම කිව්වේ වෙරෝනා සම්බන්ධතාවයක් නෙමෙයි. ඔයාලා යුරෝපාන ටිකට් ගහුවෙත් නැහනේ. මම කිව්වේ මිලානෝ සීන් නැහැ. මං ඊට පස්සේ මැසේජ් එකක් තිබ්බා නැට්ට පාගන් ඉන්නද කියලා අහලා. මං කිව්වා මම හිඟා කෑවත් ඔයගේ බාල වැඩ කරන්නේ නැහැ කියලා. ඔන්න දෙක යාළුවනේ හොඳට ඇහුම්කන් දෙන්න. ටිකට් දෙන තැන හිටියේ එයාගේ මස්සිනා ඩික්සන් කියන පුද්ගලයයි අපේ ඉන්න අයකෙක් සුරංගිලා ඌට පුක දෙන එකෙකුයි ඌයි හිටියේ. එතකොට එයාලේ අතරේ ටිකට් තියෙන්නේ. සමාවෙන්න මම මෙහෙම කතා කරනවා. මොකද ඉවසීමේ සීමාව දැන් ඇති. මොකද නැත්තම් මුන් තව හොදනවා මාව. මං හොදන්න මම මොකද කාගවත් වතුර ඕනේ. අපේ ඉතර වතුර තියෙනවා. වතුර එනවා, තුවා තියෙනවා, ෂැම්පු තියෙනවා, ඔක්කොම තියෙනවා. නැත්නම් දාට ෂැම්පු නැතුව නිකන් හොද ගන්නවා. ඒ හින්දා හිටියේ යාළයා කට්ටියනේ. එතකොට එතනින් ටිකට් එකක් අරගෙන නනේ මිනිහෙක් එන්නේ. එතනට සල්ලි දීලා. එතකොට පිටින් කෙනෙක් ටිකට් එකක් එතනින් සල්ලි නොදී අරන් එනවා කියන්නේ වෙන්න බෑනේ. එතකොට මොනාද ඒවට කියන වදන්? අර කරන කල්ට මිහිරිය මී පැන්සේ වගේ නේ ඇඬෙනවනේ. මමත් මෙයා ගැන දැනගෙන තමයි මෙතනින් ගැහුවේ. නමුත් ඒ ඔක්කොටම ගහ ගන්න බැරුව ගියා. මට පාඩු වුණා. මොකද මම ටිකට් ගෙනගෙන මොකද පට්ටි ටිකක් ලොකුයි පහ පහ දුන්නේ. මම හොරට එළියට දීලා තියෙනවා නම් ටිකට් වික්කේ එයාලානේ. ඒ ටිකට් මාක්කයක් දාලා පැත්තකින් තියන්න තිබ්බා මෙහෙමයි. නමුත් එයා වැරද්ද පිළිගන්නුනා. මොකද එමිල් මාමා කෝල් එකක් දාලා තිබුණා. වාට මම කිව්වේ හසිත මිලානෝ දේ ගැන කියලා. එතකොට මට වංචාවෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ. අනිත් එක එතන හිටියේ එයාලා දෙන්නේ. එයාලා දෙන්නේක් නේ. හැබැයි මම සැරෙන් සැරේට ගිහිල්ලා ටිකට් එක සැරයක් 70ක් දුන්නා. අර එයාලට දෙන කෙනෙකුට තව 30ක් දුන්නා. ඒතර 100යි මම ගණන් හදලා ඇරියේ. ටිකට් 100ක් ගිහිල්ලා ආයෙ සැරයක් එනවා කියන්නේ ටිකට් වල සල්ලි දෙන්න එපා. මොකද මට දෙපැත්තව බලන්න බැරුව ගියා යාළුවනේ. මම එතන ඇදන් නාගත්තේ. මොකද මගේ කට්ටියව දාන්න බෑ මට. අපේ උන් මුව මරන්න හිටියේ. මොකද මට තියෙන ආදරේට, මට වෙන අසාධාරණයට. ඒ නිසා
එතකොට ඒ නිසා මට මගේ යාළුවන්වත් සහෝදරයවත් බිල්ලට දෙන්න බෑ මේ වගේ පුවක් බටිල්ලෙක් වෙනුවෙන්. ඒකනේ දාලා තියන්නේ ඔය ප්‍රදීප් අයගෙන් ඔය බෑන්ඩ් එකේ සහරා ෆ්ලෑෂ් ඔක් වගේම අහන්න. පච්ච සෝමේ කියන්නේ කවුද කියලා? පච්ච ලොබේ රජුරුව. මම සැරෙන් සැරේ ඔහොම ඉල්ලන් යද්දි මෙයාගේ භාර්යාව මේ හොඳට ඉස්සරහින් ඇහිලු භාර්යාව එක සැරයක් ගිහිල්ලා එයාලේ සහෝදරයා ඩික්සන්ගෙන් කොහොමද මීටරේ ඇඬෙනවනේ උඩට ගිහිල්ලා සල්ලියක් ඉල්ලගෙන මං කෝ ඇහුව කෝ කියලා. ආ මේ දුන්න මෙයාට. මං කෝ අක්කේ දෙන්නකෝ සල්ලි. ඇයි මාගව දිවිච්චද? හරිද? ආ මං කෝ නෑ ඉතුරු සල්ලිත් මාගාවනේ තියෙන්නේ. මේ ඉන්නකෝ මං හසිරට කෝල් එකක් ගන්නම්. මොකද එයාලා යට බාරකේ ගේම ගහනවනේ. මං ඊට පස්සේ ගුව නෑ මාගාව ඉතුරු ටික දිනවනේ. ඔවා ගන්නකෝ කෝල් එක. මොකද යට සදින්ද ඇහෙන්නේ නෑ. එයාට විනිලි ඇජ්ජ නැතුව රදි ගලව ගන්න නැතුව මට දෙන්න උනා. එතකොට යාළුවෝනේ හොරා ගන්න ප්ලෑන් කරලා ඇවිල්ලා තින්නේ කවුද? මමද උන්ද? මෙහෙනුත් ගැලවිලා ගියේ මෙස්සීනා කතානියා නාපෝලි මං අනිත්‍ය වඩගෙන වෙරෝනා මිලානෝ ඔක්කොංගෙම්ම ගෑනු දරුවෝ ඉස්සරහා ගුටි කෑවේ කවුද? ඇන්ඩේ ඔය දැන් බයිලා ගහනවානේ. ඔන්න පුළුවන් නම් යාළුවනේ දැන් මට වැරදි ඕකේ ඕකේ ඒව තියමුකෝ. පුළුවන් නම් හෙට හෙට මිලානෝ වලට වෙරෝනා වලට නාපොලි වලට මෙසිනා සිරකුස කතානියා වලට තනියම ගිහින් පෙන්වන්න පුළුවන්ද කියලා අහන්න ඔය චණ්ඩියට. චණ්ඩි කමරේ මේ කියන්නේ සමා වෙන්න මේ වැදගත් ඔය මිනිස්සයට. අර අර අවුරුදු 15ක කිව්වේ පහන්සිලුව පහන්සිලුව නතර කරලා තිබ්බෙත් ලෝකෙටම පොල්ලලා තියලා තමා. අර අහගෙන කර්මයකට මම කර ගැහුවා. අවසානයේ මොකද උනේ? හැබැයි මෙහෙමයි. එයා මුළු වටේටම මීටර කරකවල තියෙනවා. මමත් මීටර වලට අහුණා නැතුව නෙමේ. නමුත් එයා අහුනේ නරක මිනිහෙකුට. මම මේ දැනුත් කියන්නේ හසිත කුමාර. ඔයා එන්න මා සමග. ඔයාට පොරජ්ජයක් තියෙනවා නම් ඔයා බ්‍රෙෂියා වල ඇගේ මම දන්නවනේ. මම එන්නම්. මට එන්න පුළුවන්. මං දැන් ඔයාට චැලෙන්ජ් කරනවා. ඔයාට වෙරෝනා එන්න පුළුවන්ද? මේමයි වෙරෝනා නම් මන්නම් කියලා අපිට ඕන තැනක යන්න බැරි කමක් නැහැ. මොකද මේ අපිට පර්මෙසෝ ජෝර්නෝ කියලා දීලා තියෙන්නේ ඕන සිටි එකට යන්නනේ. මං කියන්නේ මට එන්න පුළුවන්. ඔයාට එන්න පුළුවන්ද කතා කරන්න? මම රෙඩි ඕන තැනකට ඕන වෙලාවක එන්න. ඔයා ගැන හැමෝම දන්නවා කිව්වට ඔයාට ඔයාගේ සිටි එකේ කොන්ද කෙලින් තියාගෙන ෂෝ එකක් කරන්න බැරි නම් ඔයා ගැන මිනිස්සුන්ට කියන්න බබුරට ඔයා ගැන දන්නවා කියලා. හරිද? ඒ වගේම තමා මේ ඔයා දැන් ඔය මම පෙරේද දාපු එකට උත්තර අද දීලා හරියන්නේ නැහැ. මාගාව ඒ බාල වැඩ නැහැ. ඇයි දන්නවද? ඔයා මට අර ගණන් හදනවා වගේ මේ දැන් ඔයාගේ එක දැක්කසනින් මම කතා කරන්නේ. ඔයාගේ එක දැක්කසනින් මම කතා කරන්නේ. අනිත් එක මම අතේ කොළ නැහැ. මුකුත් නැහැ. මේකෙන් කතා කරන්නේ මේකෙන්. ඒ හින්දා ඔය මෝඩ චූන්ස් වැඩ කරන්න බෑ. ඔයා මාව Facebook එකෙන් ඔන් කරන්න. ඇයි බ්ලොක් කරලා තියෙන්නේ? මගේ ෆෝන් වලින් බ්ලොක් කරලා තියෙන්නේ ඇයි? අනිත් එක බොරුවට අර සාලේ දිවානෝ මිනිස්සුන් හැමතැනම කියලා අපරාධය මාල් ටැංකියට පොඩ්ඩක් පේන්න දාන්න බෑ. අර රොෂාන් නැල ගේ පෙන්නන්න එක්කන් ගේ මාල් ටැංකිය. අර මගේ සල්ලි වලින් හදාගත්ත මාල් ටැංකිය. ඒක දාන්න. ඔබ සතුටක් විඳින්න ඔබ පවුල සතුටක් විඳින්න. ඊළඟ එක මගේ දෙයියන්ගේ පිටින් මා කිව්වේ මට මේ දෙයිය දීපු වාහන මගේ රැකේ ආරක්ෂා තියෙන්නේ. ඒව මං කාටත් හොරා ගේම් ගහලා ගත්ත දේවල් නෙමෙයි. රේන්ජ් රෝවර් එකක් තියෙනවා. ඒකත් මට මගේ දෙයියෝ මට දීපු දේවල්. මගේ පිතා පුත්‍රයා සාන එක ඔහට අදාළ නැහැ. නමුත් මං මේ දේවල් ගත්තේ කාටවත් ගින්දර දීලා නෙමෙයි. හරිද? මම ඔයාලට දැනුත් කියන්නේ ඔයා ඔයාගේ චෙක්කේ ගැන වා හින ලොකුෙන් කිව්වනේ. හින ලොකුෙන් චෙක්කේ ගැන මේ මහින්දයියගේ මාව හොයාගෙන මල් ළඟට ඇවිල්ලා බොරක රෝමා මැක්ඩොනල් එකේ නේද ඉස්සෙල්ලාම පළවෙනි චෙක්කේ කරන් ගියේ? අද
රොෂන්නය කතාර සාලි අපේ වැඩේ සාර්ථක මංකව නෑ රොෂන්න අයි මොන සාර්ද ලොස්ට් ඇන්ඩ එනවනේ පිස්සුද සා මංකව ලොස්ට් කියද මඟ අට අදහකට වැඩි අවා හදාගන්න වා සැනසෙන්ද හැබැයි ඔය අවුරුදු ගානක් මේ ඉතාලිය හිටියට ඔය මිනිස්සු ගහන්නේ ඇයි දන්නවද? උඹල වගේ උන්ව පොඩ්ඩක් හදලා ගන්න. උඹල හැදෙන්නේ නැහැ. හදන්න බෑ. මොකද හොරා කාලයි ඔය ගෑනු දරුවොත් පුරුදුලා තින්නේ ඒකටයි. යාළුවෝනේ වෙරෝණ වලින් ගුටි කාපු කාරණේ කියන්නද? මම ගැස්සුවේ නැහැ. ඇවිදැවිද මටත් මහන්සි. අන්තිමට පැන්ටත් එක කෙරෝල්ට ගිහිල්ලා මං කොක්ටේල් දාලා ඉඳගත්තා. මම මේ කොච්චර වැඩක් කරුවත් ලාභ උනත් පාඩු උනත් මං දාන බාර් එක ෂෝ එක ඉවරනෙන් පස්සේ මං මුළු ඔක්කොටම ඇරලා තියන්නේ ෆ්‍රී. මගේ උන් එතරනේ මෙයාගේ පවුලයි දරු මල්ලොයි පෑන් කොල අරන් වතුර බෝතලේ පවා ලියනවලු ඇඬේනවනේ. ඊට පස්සේ බංකු බාර් එකේ කොක්ටේල් දාපු එකේ අපි වෙනම ගහලා තිබ්බේ ඕකේ කාල් බාග තියෙන්නේ ලියනවලු. ඉතින් මගේ උන්ට මම කවදාවත් නොකරන එකේ පිටුම් කරද්දි තරහ යන්නේ නැද්ද? ආ කියන්නකෝ බාණ්ඩ. මොනාද කියන්නේ? වතුර බෝතලේ ඔය වතුර බෝතලයක් ලියලා මොනා බලාපොරොත්තු වෙන්නද? දැන් හෙට ගියයි ගනුදුරු නීතිය තියෙන්න ඕනා. දැන් මේ සහාරා ප්ලේ ෂෝ එකේ නාපෝලි, මෙසිනා, කතානියා, මිලානෝ, පාදුව, ෆිරෙන්සි මුළු වටේම ඒ වගේ සල්ලි ගත්තේ එයා. ඔය යාළුවන්ට පුළුවන් නම් ඔය ඔය යාළුවන්ගේ කට්ටියම ඉන්නවනේ යාළුවෝ. ඔයාලා අහලා බලන්න කවුද හොරා, එයාද හොරා, මමද හොරා කියලා. ඇයි දන්නවද? ඒ සල්ලි ඔක්කොම ගත්තේ මගේ පෝස්ත පේකටද, එයාගේ පෝස්ත පේකටද, ෂෝ එක වෙලාවේ එයාගේ අතටද, මගේ අතටද කියලා. මගේ යාළුවගේ මම ඉල්ලන්නේ එච්චරයි. ඒ දේ කරලා පෙන්නන්න. එතකොට ඒ සල්ලි ඔක්කොම මෙයා ගත්තාම මම ආදරෙන් තව ඊළඟ දේකට මම ආයෙම හරි මහන්සිලා සල්ලි ලෑස්ති කරගෙන එයාට දෙන්න. පවුනේ. වාල්ඩ්රොප් දැන් නාපොලි සිටි එකේ කට්ටි ඉන්නවා අහන්න පුළුවන් සේනකයියගෙන් සාලි මේ සාලියට සල්ලි දුන්නේ හසිතට දුන්නේ කියලා. හසිත කුමාර පචස්සෝමි. පාදෝෂයෙන් අහන්න පුළුවන් සාලියට සල්ලි දුන්නේ හසිර දුන්නේ පච්චස්සෝමේ සාලිය නෑ. මිලානෝෂෝගෙන් අහන්න පුළුවන් කාට දුන්නේ සල්ලි, කාගේ පෝස්ට් පේ එකට දෙන්නේ සල්ලි, සාලි ඉන්නවද නෑ පච්චස්සෝමේ. ඕකට හැංගි හොරා ලයිව් එක දාලා මගෙන් අහගන්න හැදුවේ. මම දැන් කියන්නම්. ඊට පස්සේ කතානියා මෙසිනා වලින් සල්ලි දුන්නේ කාටද? සාලියටද? පච්චස්සෝමේට. ඔන්න තරංගේ වීරයා නම් එන්න ඉදිරියට ඒ සල්ලි ගත්තේ ඒ මිනිස්සුන්ගෙන් අහන්න කාටද දුන්නේ කියලා. එයාද හොරා, මමද හොරා? ඇඬේනේ. ඒ නිසා එයා මට මේක කිව්ව නේද අර මෙසිනාවලදී වම් බබ්බඩ් නෙමෙයි මේ ලියන්නේ, මේ කියන්නේ මට මතකයි. මොකද අපි ඉස්කෝලේ ගියානේ මෙසිනාවලදී කනවා හොඳ නෑනේ. මෙසිනාවලදී කනවා හොඳ නැති ඉඳන් මට යුරෝ 500ක් දුන්නා. ඇත්ත. නමුත් මම ඇවිල්ලා ඒ කලින් දවසේ මේ බෑන්ඩේ කට්ටියවත් අරගෙන ඒ මිනිස්සුන්ට ටිකට් දාලා තිබ්බේ රත්තරනේ හතර පාරකට. සුපිරිනේ තුන් පාරක් විල්ල ෆ්‍රංකවලින්, එක පාරක් මායි පජසෝමයයි කීබෝඩ් ගහන මල්ලියයි වෙනිස් වලින් මරුනේ ටිකට් දෙමිල්ල. එතකොට ඒ වාහන එන්නේ නිකන්ද? ඌ ඔය මට දුන්නා කිව්වේ 1000ක් දුන්නේ නෑ. මට දුන්නේ 500යි. ඒ මිනිස්සු එක්ක මාව ගන්නවිල්ලා සාලිය ඔයාට හින්දා. හැබැයි ඒ උදව්ව මට ගොඩාක් කරා. අවංකවම හදවතින් කියන චමින්ද අයියා. සාලිය ඔයාට එහෙම ගණන් කියන්න බෑ. මේ යුරෝ 270 කියලා. සාධාරණයි, උපරිම සාධාරණයි. එතකොට ඒ 500 මම මොනවද කරුවේ? මම එයා වගේ සාක්කුවේ දාගන්නද? දෙන්න ඕන තියෙන මිනිස්සුන්ට දෙන්නද? මං දුන්නා. ඊට පස්සේ මේ ඔය
මෙයාගේ බජාර් එක දැන් මෙයා අර කුලියට අරන් අර මට පද හදන්නේ. එයාලා ඉන්න තැනට සල්ලි දීලා නැහැ. ඒ මිනිස්සු මට කතා කරනවා ලේනා කියන්නේ. ඊට පස්සේ මම දවසක් යද්දි ඒක අයිතිකාරයක් ඉදලා ගියද්දි මම වාහනේ යද්දි මේ මෙයා කරන්න ගියද්දි ආ සල්ලි දීලා නැහැ කිව්වා. ඒ කියන කතාව රෙද්ද පිළියක් ඇඳගෙන කෙලින් කතා කරන්න පුළුවන් නම් ප්‍රදීප් කේ සහරා ෆ්ලෑෂ් නායකයාට මම ඉන්න තැනයි කිව්වේ ලේනත් එක්ක ඒ මිනිහා හසිත කියන එක පච සෝමයා ඒ ගෙදරට සල්ලි දීලා නැහැ කියලා. හරිද? එදා මම ගියේ එහෙට රෑ වුණා මස් පුච්චන්න. ඒ ගෙදරට සල්ලි දීලා නැහැ යාළුවනි. දැන් ඔය මෙයා බොරු මෝඩ චුන්ස් දාලානේ මේ මගෙන් අහගන්නේ. අහන්න යාළුවා. හැබැයි මෙයා අන්දන ඇඳිලට මොනා කියද නැහැ. නමුත් මාගාව සාක්ෂි ඇත. එතකොට වීස දාපු කෙනා මගේ ක්ලාස්මේට්. සල්ලි දීලා නැත. ඔය සිවුරට මං ගැන දියත් වෙන මං ගේ ඒ සිටි වලින් හැම සිටි එකකින්ම ඒ කරපු කට්ටිය ඉන්නවනේ. ඔයාලා ගෙන් ඉල්ලන උදව්ව. මං දන්නවා මගේ කොමල්ල හදවත් සෙට් එක මා විශ්වාස මං එකනේ එදත් කිව්වේ මට මඩ ගහන්න කෝටියක් හිටියත් වැඩක් නැහැ මට මගේ ලක්ෂය ඇති ඔය කෝටිය අඬවන්න. ඒ නිසා මගේ යාළුවන්ට මං ගැන අපහසුතාවයක් තියෙනවනම් ඒ හැම සිටියේකෙම ඒ යාළුවෝ ඉන්නවනේ වටපිටාවේ ඒ කට්ටියගෙන් අහන්න සල්ලි දැම්මේ කාගේ පෝස්ට් අපේකටද ෂෝ එකෙන් පස්සේ කාටද සල්ලි දුන්නේ කියලා. ඇන්ඩ් ඒ ඊට පස්සේ පච සෝනමේ නෙමේ පව් ඕකට රජුරෝ කියන එක. හරිද? පචලෝවේ රජුරෝ ඔබටයි මේ ආරාධනා පහන් දෙලටියක් දැල්වීමට හසිත කුමාර නිස්සංක. ඔයා මට මහර ගහන්න හැදුවට ඇති වැඩක් වෙන්නේ නැහැ. මගේ යාළුවනේ ලංකාවේ කට්ටියක් ඉන්නවනම් ඔය සාරා ෆ්ලෑෂ් එකේ යාළුවෝ මාළුවොත් ඉන්නවනම් ඔක්කොමල්ල ඉන්නවනම් මට මේ කෙලින් කරපු ඇඟිල්ලට මම සැලෙන්නේ නැහැ. මොකද ඇඟිලි දික් කරනකම් මම ජීවත් වෙලා නැහැ. කණ්ඩ නැත්තම් කණ්ඩ දෙයක් ඉල්ල ගන්නවා මිසක් හොරකම් කරලා ජීවත් වෙන්නේ නැහැ. දැන් යාළුවන්ටත් කිසිම පෙහෙලිකාවක් අපහසුතාවයක් නැහැ. මිලානෝ, නාපෝලි ඔය සිටි වල කට්ටිය ඉන්නවනේ. එතකොට හසිත කුමාරණෝ වගේ ඔක්කොම සල්ලි ගත්තා මම කියලා අහන්න පුළුවන් ඒ සිටි වල ඉන්න කට්ටියකින් සල්ලි දැම්මේ කාගේ පෝස්ට් අපේකටද ෂෝ එකෙන් පස්සේ සල්ලි ඉල්ලගත්තේ කවුද කියන එක. හරිනේ? පචසෝමයට මම දැන් කියන්නේ හසිත කුමාර තමන්ගේ සිටියේ තමන්ට කොන්ද ගලින් තියන් ඉන්න බැරි වුණාට මට මේ ඉතාලියේ ඕන තැනක යන්න එන්න පුළුවන් දැන් උනත් පුළුවන්කම ඇත. ඇයිද? කාඩවත් වංචාවක් කරලා නැත. මිලානෝ ෂෝ එකේදී මාව උඹ දනගස්සන්න හැදුවා ඒක මම දන්නවා. නමුත් බෑන්ඩ් එකේ උන්ට මම අසාධාරණයක් කරේ නැහැ. මුරිස් අයියේ අනිල් අයියේ ආගණ්ඩ ගිජ්ජයියේ ඇඳුම් ටිකක් ඇඳගන්න කලින් බෑන්ඩ් එකේ සල්ලි දීලා මම නැග්ගුවේ. හැබැයි පචයෝ නාපොලි ෂෝ එකෙන් දෙන්න තිබිච්ච උඹ 1500 දෙන්න මට පුකේ අමාරුව නැත. උඹ මාව එදා දැන ගැස්සුවේ එදා ෂෝ එක බ්ලොක් කරන්න. හරිද? එකක් දැනගනින් මම ඉන්නේ වෙරෝනා වුණාට මේ මුද ඉතාලියේ ඉන්න මගේ යාළුවෝ ටික මට ඇති මේ රටක් ලොවක් නලවන්න. මම එදා ඒ බෑන්ඩේ කට්ටිය කොයි පැත්තට හැරුණත් සල්ලි මත මම උන්ට අසාධාරණයක් කරේ නැහැ. හැබැයි ප්ලේ කරන්න කලින් එදා දවසේ ගාන යාළට දුන්නා. හැබැයි ඔයා ආතල් ගන්න ගත්ත 1500 නාපොලි සල්ලි වලින් ඒකට මම නැතිබරි කෙනෙකුට උඹලා ඔක්කොටම උඹට විශේෂයෙන්ම උඹටයි ප්‍රදීප් කියන පුද්ගලයාටයි පේන්න ඒ 1500 නැතිබරි කෙනෙකුට දානයක් දෙනවා මම. එහෙම නැත්නම් ගීසරේ කරා වගේ රණවීර සේනේ සහෝදරයන්ට මම දෙයක් දෙනවා. හැබැයි උඹටවත් ප්‍රදීප්ටවත් එක යුරයක්වත් දෙන්නේ නැහැ. මොකද මම දෙන්න ඕනේ නැහැ. නාපොලි ෂෝ එකෙන් යුරෝ 1500 කරගෙන උඹ ආතල් ගන්නයි මම එක එකගේ ණය බේරන්නයි. මට එහෙම අමාරුවක් නැහැ. තේරෙනවනේ? අනිත් එක චෙක් ගැන අපි බලාගමු. වා මට චෙක් එකේ සල්ලි දුන්නේ තොපේ ගෑණිගේ රෙදි කරලා විකුණලාද?
තෝ හැමදාම ගණන් හැදුවේ 700 දාලානේ. එතකොට මට මට කොහෙන්ද බේරුවේ කියපන් බලන්න. සතේ සතේ ගත්ත මිස. ඒ හින්දා ඉස්සෙල්ලාම උඹ මේ ගේම ගහන්න හැදුවේ මේ සතියේ දෙන්න තියනවානේ ලංකාවේ ඉඳන් අර දෙන්නෙක්ව ගේනවා කියලා. මට ඉරිදා හම් වෙනවා රයිතුරු සෙට් එක. මං ඒ හින්දා මාව අවශ්‍ය ගන්න එපා. ලංකාවේ ඉඳන් මෙහෙට ගේනවා කියලා 124ම අර ගත්තනේ. යකෝ ඒ අහිංසක මිනිස්සුන්ට සල්ලි දීපන්. හරිද? ඒ වගේ බලුවඩ කරලා මේ පාඩු ඉන්න මගෙන් මොකද මමත් මහන්සි වෙලා ජීවත් වෙලා යුරේ එකක් හරි හොයාගන්න මිනිහ. හරිද? තේරෙනවනේ? එතකොට මම රේන්ජ් රෝවර් ගෙනාවේ උඹේ අම්මා අප්පා සල්ලි වලින්ද? මේ ෂෝ එක පටන් ගන්න කලින් තමයි මම රේන්ජ් රෝවර් එක ගෙනාවේ. දැන් උඹට අමාරුද? ඒකට බෙන්ඩ අර උඹ ගෙනාවේ රෙන්ට් එකට. මම ඒවට අපහාස කරනවා නෙමෙයි. බොරු සෝබනේ එපා. බොරු සෝබනේ එපා. අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ එකක් වෙන්න ඕනේ කො තෝ මැරුණත් තොට මිනිස්සෙක් සලූට් එකක් ගන්න විදියට ජීවත් වෙන්න. එච්චරයි කියන්න තියෙන්නේ. තොට ගෑනු දරෙක් ඉන්නවා නේද? ඒ දරුවන්ට නම්බුවක් වේ. මිනිසුන්ගේ රිෆූජි තියෙන කොළ තියෙන කොල්ලන්ගෙන් යුරෝ 3000 අරන් තෝ මීටරේ කරකවනවා නේද? ඒ හින්දා මට දැන් සෑහඳනෙක් වුණා මේසරේ අහුනේ හසිත වැඩි මිනිහට කියලා. ඒ හින්දා මම මේ තරජනය කරනව නෙමෙයි ආ කියලා දෙනවා. ඊළඟ සැරේට ලයිව් එකක් දාන්න ඕන නම් උඹ කියන දේට මම එන්නම්. ඒ උඹට බය නෙමෙයි. උඹ කියන දේට මම එන්නම්. මොකද මම කියන දේට උඹ එන්නේ නැහනේ. එක්කෝ අපි යන්නේ මිලාන්, එක්කෝ යන්නේ අපි මෙසිනා, එක්කෝ අපි කතානියා, එක්කෝ යන්නේ අපි නාපෝලියා. එනවද මාත්ක යන්න? එනවද යන්න? මෙසිනා ඔය එක එක පුක දෙනෙවුන් හිටියාට මට අදාල නැහැ. මෙසිනත් මම උඹව දනගස්ස ඕනවා. එහෙම හොඳ නැහනේ. මං උඹට ලණුව දීලා තිබ්බේ. හැබැයි උඹ ලණුව ඇදන් ගියා කඩාගෙන. පොඩ පොඩ කන්න තිබිච්ච එක එකපාර කන්න හැදුවා. අඩුතරමින් අර මිනිස්සුන්ට මේ සතියේ 124 මාර දී ගන්න පුළුවන් වේද? මං නම් කියන්නේ ඒක දීලා ඉවර කරත් හොඳයි. අවුනේ. අහිංසක මිනිස්සුන්ගේ ලේවුරා බොන්න එපා. පව්. බොරුවට මාත් එක්ක මිනිස්සුන් කොටවන්න හැදුවා නේද? රුවන් සවුන්ඩ් මීටරේ කරකවල දින සවුන්ඩ් එකකින්. හරිද? තව කෙනෙක්ව මට නම් මතක නැහැ. මුළු වටේටම අපේ සමීර මල්ලියා මිලානු දිගාරින්නද? ඒ ටිකේ මට කිව්ව මතක නේ මම ලංකාවේදී උන්ට කතා කරන්න එපා කියලා. කියන්නද? කියන්නද? ඔය ඔක්කේ මාව ෆෝම් කරපේ කියලා දාමු. අර ලංකාවේ ටූරිස්ට් වීසා ගන්නවා කියලා එම්බසියෙන් අරන් දෙනවා කියලා. අර ලක්ෂ වගේක් අරන් තිබ්බේ. දැන් සමීර මල්ලියත් ඒක කතා කරන්නේ නැහැ තරහයිනේ. අරන් දුන්නද ඒවා? වාගේ වැඩි කරගත්තනේ. හසිත කුමාරට මම ඔබතුමාට කියන්නේ. මීරියන් ෂෝ කරේ අපේ සමීර මල්ලියා. අර එයාගේ අර ටූරිස්ට් වීසා වගේක් අරන් දෙනවා කියලා. මල්ලි ඔයාලට අවුලක් කරනවා නම් සමාවෙන්න. මොකද මේ වගේ උන් ඉන්නකම් අහිංසක මිනිස්සු අහු වෙනවා. ඒකයි. අහිංසක මිනිස්සු අහු වෙනවා. ඒ කනෙක්ෂන් තියෙන කට්ටිය මු කොටවනවා. කොටවල කඩනවා. ඒතර මුගේ වැඩේ කර කර ඉන්න පුළුවන් ගානට. හරිද? ඒ නිසා හසිත කුමාරට කොන්ද කිලින් තියනවනම් ඒ වගේම සහරා ෆ්ලෑෂ් එකේ ප්‍රදීප් කේ කොන්ද කිලින් තියනවනම් උඹලට කවුද සැලකුවේ නැත්තේ කියලා කොන්ද කිලින් තියලා කතා කරන්න පුළුවන් නම් ඩිරෙක්ට් මාත් එක්ක වරෙලා උඹලා අද එයාපෝට් එකට ගිහිල්ලා මෝඩ චුන්සියක් මට දැම්මේ. ඉතින් මට යන්න කලින් දාන්න බෑවා. ඇයි දැම්මේ නැත්තේ? ඇයි දැම්මේ නැත්තේ? ඇයි දැම්මේ නැත්තේ? ලයිව් නෙමෙයි ඕන දෙයක්. මං කියන්නේ එහෙනම් ඊයේ දාන්න තිබ්බා. අපි හෙට උදේ යනවා කියලා. සාරා ප්ලස් ප්‍රදීප් මට කිව්වේ 11යි ගානකට යනවා සාලිය කියලා ගිය බ්‍රහස්පතින්දා. එතකොට කොහොම ප්ලෑන් නැද්ද? ඇයියේ? ඇයියේ? ආ? උන්ටත් ෂෝ නැතුව තිබිලා
උන්ගේ ෆිනෑස් ගෙවා ගණ්ඩයි උන්ගේ ගෙවල් කුළු දේ ගණ්ඩයි මම හොරෙක් වෙන්න ඕනේ නැන්. ඔච්චර යාළුවනේ ඔය වගේ ලයිව් දාද්දි යකෝ කරදරයක් වුණාම මූණ චුට්ටක් බලන්න බෑ, වේදනාව දුක. යකෝ මුංගේ තියෙන සතුට මේ අහගින්න මගෙන් ගේම ගහගන්න. ඇඬෙයි ඇඬෙයි. ඒ නිසා ඌ මීඩියා නෙමේ මුළු ලෝකෙම දැනගත්තොත් මට ඇති බලන්නේ නැහැ. ඌ මට සාමාන්‍ය කියන්නේ ඌ මට අර මගේ යාළුවෙක් කියලා තිබ්බා, ඌ පණුවෙක් විතරයි. පණුවන්ට දෙන්න බේත් තියනවා කිව්වා. ඒ වගේ තමයි හසිත කුමාර. ඔයා බබ්බ ගන්න නැතුව මාව බ්ලොක් කරලා දින මේ ඇරලා මං කොනේ ඕන තරමට මම එනවා කියලා. ඕන තරමට මම එනවා. ඩිරෙක්ට් කතා කරමු. ඔයාට එහෙම අවුලක් තියෙනව නම් වාර එදා වගේ පොලිසිය අරන් එන්න. මම එන්නම්. ඔයාලා පැය තුනක් පොලිසිය ගාවත් ඉඳලා මං ඇවිල්ලා විනාඩි 10 ඔයාලා බොරුවට පොලිසියට බැනුම් අහලා ගියානේ. පවුනේ ඔයාලට. ඔයා මේ බ්‍රෙෂියා ට්‍රාන්ස්ලේට් කරනවා කොනේ? බොරු කියන්නේ නැහැ. මම නම් ඉතාලි කතා කරන්නේ හින්දාස්. අපි ඉතින් ඔන් ද රෝඩ් මිනිස්සුනේ. හින්දාස් කතා කරන්නේ අපි ඔයාලා වගේ දන්නේ නැහැ. ඉතින් ඔයා මේ ඇයි එදෙන බ බ බ ඉතාලි කාරයන්ට මේ කියන එක තේරෙන්නේ නැහනේ. පොලිසුන්ට මේ කියනවා තේරෙන්නේ නැහනේ. ඔයා ට්‍රාන්ස්ලේට් කරන මිනිහෙක් කියලා ඔයා කිව්වනේ. ආ මේ ඒ වගේ වැඩ කරන්න එපා. ඔයාලා මගේ ෆොටෝ නෙමේ මගේ මුළු ලෝකෙම දාලත් මට අපහාස කෙරුවට මට අවුලක් නැහැ. මං ගන්න දන්න මිනිස්සු මං ගැන දන්නවා. මට මං කිව්වේ ඔයාලා කෝටියක් සෙල්ලම් දාන්න මට මගේ ලක්ෂේ මට වටිනවා කියලා. හැබැයි මගේ ලක්ෂෙත් එක්ක ඔයාලට හැරෙන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා කරන දෙයක් ආයේ බොරුවට ඔයා ප්‍රදීපුත් ආයේ ලයිව් දාන්න ඕන නම් මාත් එක්ක සජීවී වෙන්න ඕන. එහෙම වුණා නම් ඔයාලා දෙන්නට සෝරි තව එකක් අමතක වුණා යාළුවනේ. දැන් මේ ප්‍රදීප් කේව කාන්තාරනේ මම නවත්තලාවේ. එහෙනම් මම නවත්තලාවේ අවුතු ග්‍රිල් එකේ. හරිද? ඉතාලියේ එහෙම පැත්තක් දන්නේ යකෝ. එතකොට මේ හස් දෙකනේ බුදුරට පැයක් විතර යන්නේ. එතකොට වාහනේ තිබ්බේ මේ පලස්සේ, يعني ඇතුළ වෙන පලස්සේ ගෙවල් තියෙනවා 30-40ක් අට්ටු දෙකේ තුනේව. ගෙවල් තියෙනවා. එතකොට එතන මේ කැලෑවක් වෙන්න බෑනේ. කැලෑවේ ගනලා මුංගේ බෑග් දාන්න අම්මට සිරි වෙනවා. ওই බෑග් කැරියන යකෝ කලන්ද දානවා අපිට. ඕවයි තියෙන ගඳට මිනිසුන්ට අපහාස කරනවනේ මේ. ඒ බෑග් වලට අතවත් තිබ්බෙත් ගන්නවත් උවමනාවක් තිබුණ නැහැ. මොකද මම ප්‍රදීප්පයට කලින් දැනුවත් කරලා තිබ්බා මට මූව මාගාවට ගෙන්න ගන්න ඕන කියලා. හසිතයා උඹ අහගනි. උඹ බොරුවට මගේ ෆෝන් නම්බර නම් බ්ලොක් කරගෙන අද උඹ වීඩියෝ දාලා කරගත්තේ විනාශයක්. මේ චණ්ඩිකමනත් බලුගමනත් කියන නෙමේ. ඉතින් ওই වීඩියෝ දැම්මා කියලා මගේ යාළුව මට නොකිය ඉන්නේ. ඉතින් මටත් පේන්න දාන්න කියලා මං කියන්නේ. යාළුවනේ මං හරිද වැරදිද? ඇයි මාව බ්ලොක් කරලා දාන්නේ? දාන්න උවමනාවක් නැහැනේ. ඒ නිසා එයාලව කාන්තාර තිබ්බෙත් නැහැ. මේ ප්‍රධාන සංවිධායක හසිත කුමාර පචරලෝවේ රජුරෝ දැනගන්න ඕන. හැමුණානම් බ්‍රෙෂියා ඉඳන් මිලානෝ චූටි වෙලාවයි තියෙන්නේ. අරන් එන්න. කෝ වාහන දෙන්නේ නැණි කවුරුත්? කවුද දෙන්නේ? ප්‍රොෆෙසර්ට කවුද දෙන්නේ? හදිස්සියට කෝල් එකක් කවුද ආන්සර් කරන්නේ? ඇයි මිනිස්සු ඔක්කොම තරහයිනේ? ඒයි පොළු තියලා. ඒ නිසා දැන් මේ හොරකමේ ඉවරයක් තියෙන්න ඕන. අහිංසක මිනිස්සුන්ව කොළ හදලා දෙනවා, ලයිසන් අරන් දෙනවා, රැකියා දෙනවා කියලා නොමග අරින එකයි, තම තමන්ගේ හේතුන් මත අනුන්ගේ සල්ලි සුරා කන එකයි මේ සැරේ මාව ප්‍රයෝජන ගත්තා වගේ සහාරා ෆ්ලෑෂ් එකේ ප්‍රදීප් සමග ඒ මිනිසුන්ට කන්න දීපු එකත් අමතකුණා. මට කිසිය ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එයාලෙන් අහන්න, එයාලේ අවශ්‍ය වෙලාවට වතුර ටික, කෑම ටික, සිගරට් පැට් එක මම ඒ මිනිස්සුන්ව පහත් කරන්න කියනව නෙමෙයි. එහෙම දෙයක් හිතන්න එපා. සීලදරට මම කියන්නේ යාළුවනේ, එහෙම දෙයක් ඔයාලට දුක දරුවොත් මට සමා වෙන්න. ඔයාලටවත් වරදක් කරන්න හැදුනේ, ඔයාලා කාටවත් කරදරයක් වුන්නේ නැහැ. ඔයාලා ඔය එන උජාරුවෙන් කියන හසිත කුමාර පැයක් ඇතුළත ඔයාලා ගණ්ඩාව නම් ඉතින් යානේ මේ නිස්පොන්ස්.
යා එන්න එපානේ. එහෙමනේ. එහෙමනේ වෙන්න ඕන. මොකද පැයක දුර කියන්නේ ලංකාවේ ඉඳන් සයිප්‍රස් ඇවිල්ලා සයිප්‍රස් ඉඳන් ඕස්ට්‍රේලියාව ඇවිල්ලා ඒ කියන්නේ දවස් ගාණක් ගිහිල්ලා. ඒ ඉඳන් බස් එකේ මෙහෙට ඇවිල්ලා මේ පැයක් අවුතු රීල් එකේ හිටියා කියලා මැරෙන්නේ නැහෙනේ. මැරෙන්නේ නැහෙනේ. ඒ නිසා හසිත දැන් ඇති. දැන් හොඳටම ඇති. ඒ නිසා බොරුවට මාව බ්ලොක් කරන් මෝඩ චොන්ස් දාන්න එපා. ඔයා ඉස්සෙල්ලාම අර මගෙන් අරන් දැන් ඔය මම දෙන්න තියනවා කියන්නේ. අනිත් එක යාළුවනේ ඔක්කොම අල්ල බලන්න හානිය කරදරයක් වුණාම මිනිස්සෙක්ගේ මුහුණේ තියෙන වේදනාව වේදනාව දුක මේ බෑන්ඩ් එකේ කට්ටියගේ තියනවාද කියලා. අද එයාපෝට් එකේ විස්තරය කියද්දී පචයා බබ්බ්බ්බ්බ්ගාද්දි ප්‍රදීප් කියනවා ප්ලෑන් කරලා ගාව. ඉතින් ඇයියේ මේ මෙයාට ඒක කියලා දෙන්නේ? ආ තේරෙනවනේ. ඒ නිසා ඔයා මාත් එක්ක ඩිරෙක්ට් එන්න එච්චරයි. යාළුවනේ මාත් එක්ක හිටපු සියලු දෙනාම ස්තුතියි. මේ සියලු දෙනාම ගිනින ගේම ඔබ සියලු දෙනාම පේනවනේ. මම මේ දේවල් කිව්වේ මොකද මට පාඩුවේ ඉන්න දෙන්නේ නැති නිසා. මම නැත්තම් කාගවත් පෞද්ගලික දේවල් කියන්නවත් මට උමනාවක් නැහැ. නමුත් මගේ යාළුවෝ මං වෙනුවෙන් ඉද්දී මගේ යාළුවොත් ඇත්ත දැනගන්න ඕන. එහෙමනේ හරි. ඒ නිසා එක එක පිහට්ටු මාව බ්ලොක් කරලා අනම්මනම් රටේට පේන්න මේ කොළබොළ අතේ තියාගෙන කොළ බලාගෙන නෙමෙයි මම මේ කතා කරන්නේ. කොළ බලාගෙන නෙමෙයි මම කතා කරන්නේ. මොකද මට මේ මුකුත් නෙමෙයි දුක. මං වෙනේ ලයිව් දීපු එකක් නෙමෙයි දුක. මම ආපු දාසිටන් දාපු ලින්ක් එක තියෙනවා මගේ Facebook එකට ගිහින් බලන්න. මාව බදාගෙන කරට රත් දාගෙන හිටපු මිනිස්සු සල්ලි වලට වෙනස් වෙච්ච එකටයි මට දුක. මේ අපේ සාලි අයියේ අපේ සාලි අයියේ මේ අපේ කියපු මිනිස්සු අද යද්දි මේ හැමදේම කෙරුවේ පචලොවේ රජුරෝ හසිත කුමාරිකුවා. ජය වේවා. ඒ නිසා මේ ඒකෙන් වෙන්නේ එයාලා හිතන ඇති මින් ඉදිරියට එන මිනිස්සුන්ටත් එහෙම මම එහෙම මින් මයින පුද්ගලයෙක් නෙමෙයි. මොකද මනුස්සෙක් ආශ්‍රය කරලා බලන්න නම් මොකද වෙන්නේ කියලා. ඒ මිනිස්සුන්ගේ ඒවා ඒ මිනිස්සු ගෙනියයි අපි අපේ දේවල් අරන් යන්න. ඒ නිසා මගේ යාළුවන්ට මම විස්තරට කිව්වා. මින් ඉදිරියටත් එයාලා මට මෙහෙම දෙයක් කියනවනම් එකම දෙයයි හැම සිටි හේකින්ම ෂෝ ගත්ත කට්ටිය සල්ලි දුන්නේ කාටද කියලා අපි දැනගමු. එතකොට මගේ යාළුවෝ මං වෙනුවෙන් කතා කරපු යාළුවන්ට ගොඩාක් ස්තුතියි. එතකොට අර පච්ච සෝමය අපරාධි හැදන්න නා ගන්නවා. ඊතර තුවා ෂැම්පෝ දිනන්න දන්නේ නැහැ. ඒ නිසා ඒ ටික දැනගත්තාම එතනින් එහාට ඉවරයි. එහෙනම් සියුදරටම ස්තුතියි. නැවත හමුයමු. එදත් ඒ විදිහට හිටියා පචයට කොහෙවත් යන්න බැරුව ගියාට මට ඕන තරග යන්න පුළුවන්. ඒ හින්දා මාව බ්ලොක් කරලා දිනවා අරින්ද කියලා. මේ වගේ බලු වැඩ නැවත නොවෙන්න මේ ලෝකේ අහිංසක මිනිසුන්ට යාළුනේ අපේ යුතුයකමක්. මෙයා ලස්සන වටරෝමක් ගහව මිනිහෙක්. මොකද මම සද්ද නැතු හිටියේ එදා මම ඉත ආදරෙන් හැමදේම කියලා දුන්නා. කියන්නේ චණ්ඩි පාට අනම්මනක් නැහැ මේ ලෝකේ අපිට ඉන්න ඕන මනුස්සයෙක් එක හොඳින් එච්චරයි. කොවිලයි පියුස් එකයි දන්නේ නැහනේ. ඒ නිසා අපිට ආදරය කරන්න වතුර කුරක් හරි දෙන්න මිනිසුත් එක්ක අපි ඉන්න ඕන. නැතුව මේ අරක බබ්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 බ
එකයි තියාගන්න ඕන. එයා මගෙන් අදාහගත්තේ මම මෙච්චර කල් නොකිය හිටපු දේවල්. නමුත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තම් මොකද එකක්. හැබැයි පචයෝ මගේ යාළුවන්ගෙන් පරස්සම් වෙන්න කියලා මම අර කියන